අයිබෝවන් අපි යුදීප් නාලිකාවට ඔබව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා සුපුරුදු පරිදි යම් යම් අවස්ථාවල අපි දකිනවා නිවාස තියෙනවා ඒ නිවාස බොහොම විශාලට හදලා තියෙනවා ඒ කොහොම වුණත් මේ නිවාසවල කිසිම දියුණුවක් නැහැ දැන් මේ වැඩසටහන බලන් ඉන්නවනම් කෙනෙක් ඔබගේ නිවසත් එහෙමනම් අනිවාර්යයෙන්ම මේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න දිගටම. ඉතින් ඊට අමතරව අපි මේ වැඩසටහනින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබගේ නිවසේ දියුණුව වෙනුවෙන් සුවිශේෂී වූ කෙම් ක්‍රමයක් අවසානයේදී වීඩියෝ නරඹන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. අද අපි ආවේ රඹුක්කනට. තිලකරත්න ගුරුන්නාන්සේ ඉන්නවා මේ පිළිබඳව කතා කරන්න අපිත් එක්ක අද වැඩසටහනට එකතු වෙලා. බොහොම ගෞරවයෙන් ආයිබෝවන් කියලා අපි වැඩසටහනට බුදුපන්නව පිළිගන්නවා. ආයිබෝ වේවා. ඉතින් නිවසක් තනද්දී කෙනෙක් සුවිශේෂීත්වයෙන්ම සැලකිලිමත් විය යුත්තේ මෙවැනි කරුණු කාරණා හා සම්බන්ධ වැඩ කටයුතු තියෙනකොට මොන වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි නිවසක් හදන්න කලින් අපි කොහොමද මේ දේ හරියටම අපි නිවසක් සකස් කරන්න පෙළඹෙන්නේ මේ දෝෂ එන්නේ නැති වෙන්න මාත්‍ය නිවසක් හදන්න කලින් දෝෂයක් එන්නේ නැතුව වෙන්නත් පුළුවන් නිවස හැදුවට පස්සේ දෝෂයක් එන්නත් පුළුවන් අපි නිවසක් තනන්න මත්තෙන් නිවස හතර කෝණ අට කෝණ දොළොස් කෝණ සීමා කළා නිවසක් හදන්න පුළුවන් එහෙම නැත්නම් গুপ্ত විද්‍යාවට අනුව නිවස තනන්න පුළුවන් නිවස තනුවට හරියාකාරව කාලයාගේ ඇවෑමෙන් යම්කිසි දෝෂාන්දාකර ඇති වෙන්න පුළුවන් මේ නිවසට අර යම්කිසි ප්‍රාණකාරයක් එන්න පුළුවන් ප්‍රේත ප්‍රාණකාරයක් එහෙම නැත්නම් භූත ප්‍රාණකාරයක් යක්ෂ ප්‍රාණකාරයක් ඔය ගමන් මාර්ගයකට අවහිර වෙලා තියෙනවා නම් ඉතින් මේ දේවල් දෝෂාන්දාකර නිවසට එන එක අපිට වළක්වා ගන්න ක්‍රම තියෙනවා මහත්තයා නිවස සෞභාග්‍යමත් වෙලා නිවස පිරිසුදුමත් වෙලා එලිපෙහෙලිමත් වෙලා තිබුණාට මදි නිවස. නිවසේ ඉන්න සියලු දෙනා හරියාකාර යහපත් වෙන්න ඕනේ. මං ගොඩාක් කෙනෙක් මේ දේවාලට ගොඩාක් මිනිස්සු ආපුවාම මං අහන ප්‍රශ්නයක් තමයි හැම ගෙදරකම මස් මාළු භාවිත කරනවා. මස් මාළු කන්න ඇති ගයක් දෙකක් තියෙනවා නම් කලාතුරකින් තියෙන මහත්තයා. ඔව්. අනේ නගමන් මස් මාළු රැගෙන මේ ඉස්සරහ දොරින්ම අරන් එනවා මස් මාළු ටික ගෙදර ගේ ඇතුළට. ගෙදර පානපත්තු කරන තනින් අරන් යන්නේ. බුදුහාමුදුරන්ට පානපත්තු කරන තනින්. ඉතින් නිවසට මාත්‍ය ධනයක් රැස් වෙන්නේ නැහැ. නිවසේ සෞභාග්‍යමත්තාවයක් උදා වෙන්නේ නැහැ. නිවසට දෙයිහාමුදුරන් ඇල්ම බැල්ම දක්වන්නේ මේ පහන ලඟින් මස් මාළු අරන් යන්නේ. දෙයිහාමුදුර වඩීද? දෙයිහාමුදුර බලයිද? පිහිට වෙයිද? පිහිටක් සරණක් වෙයිද? එහෙම වෙන්නේ නැහැ. අපේ හිතේ පැවැත්මක් තියෙනවා. නිවසට හැමදේම මේ දේවල් ගේන්න ඕන නම් තමන්ගේ මුළු තැංගේ පැත්තෙන් ගන්න පුළුවන් මත. නිවසට හැම ගෙදරකම දොරවල් දෙකක් තියෙනවා නැත්නම් දොර හතරක් තියෙනවා. ඉතින් පිටිපස්ස දොරෙන් තමයි මේ දේවල් ගන්න ඕන අපි. සාලට ඇවිල්ලා ඒව අනුභව කරන මේ දේවල් වැලකින්න ඕන. ඔව්. ඇත්තෙන්ම මෙවැනි ගැටලුවක් නිවසක තියෙනකොට බොහෝ විට මේ ගැටලුව එක හෙළාම බලපාන්නේ ගෙදරින ගෘහමූලිකයට. මොකද ඔහු තමයි මේ පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ සහ ගෙදර කෙනෙක්ට මොකක් හරි ධනලාභයක් හෝ නැතිනම් ඔහු තමයි බෙහෙවින්ම කනගාටු වෙන්නේ මෙවැනි කරුණකදී. ඇත්තෙන්ම මේ මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් අපි කතා කරනකොට ගෙදර ඉන්න ගෘහමූලිකයාගේ තියෙන වගකීම කොහොමද මේ සම්බන්ධයෙන්? මාතක ගෘහමූලිකයාගේ වගකීම තමයි පැවැත්මෙන් ජීවත් වෙන එක. මං ගොඩාක් දෙනෙක් මෙතනට ආවට පස්සේ අහන්නේ සිංහල බෞද්ධෙක් නම් මොන ආගමිකෙක් හෝ වේවා තමන්ගේ ආගම දහම අනුකූල ජීවත් වෙන්න ඕනි. පළවෙනි කාරණේ තමයි අනේ මේ හවසට විතරයි පහන පත්තු කරන්නේ. අපි මොන වැඩේ පටන් ගන්න කලින් මොන වැඩේ කරන්න කලින් පළවෙනි තැන තමයි අපේ ආගම දහම. බුදුන් වදින්න ඕනේ පළවෙනි කාරණේ. අපි උදේම අවදි වෙන්න ඕන. උදේම අවදි වෙලා මල් පහන් පූජා කළා අදහන ආගමක් සී සම්පත් කළා තමයි අපි ගෙදරින් එළියට බහින්න ඕනේ. නැතු අපට මේ ආවට ගියාට මේ වැඩ කටයුතු කරන්න බෑ. අපිට දේව ශක්තියක් ඕන, පැවැත්මක් ඕන, ජීවත් වෙන්න කටයුතු කරගන්න අනිවාර්යෙන්ම අපි අහගම දහම අනුකූලව පැවැත්මෙන් කටයුතු කරන්න ඕන. ඔව්. ඉතින් මේ ඇත්තෙන්ම අද අපි වැඩසටහනේ ධනලාභ පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. මෙවැනි ගැටලුවක් මොකක් හරි නිවසේ ගැටලුවක් තියෙනවා කියලා දැනගත් සැනින් ඇතෙන් බොහෝ දෙනෙක් කලබල වෙනවා. අපි මුලින්ම මොකක්ද කරන්න ඕනේ? කොහොමද අපේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නිවසේ ඉන්න නිවැසියන්? දැන් ගොඩාක් දෙනෙක් ආවන් පස්සේ ප්‍රශ්න දිනා මාත්‍යා පහන පත්තු කරාට ගෙදර පහන පත්තු කරනවා ආලෝකයක් දැල්වන නමුත් මෙහෙම ඡායාවක් ගියා මෙහෙම ඡායාවක් ගියා මෙහෙම කෙනෙක් ඇවිල්ලා කොට කෙනෙක් ගියා උස කෙනෙක් ගියා ඔන්නෝව දකින්න අවස්ථා ගෙදර අනන්තයි අප්‍රමාණයි. මම මේකට සරල කෙන් ක්‍රමයක් කියලා දෙන්නම්. යම් කිසි අමනුස්ස බලපෑමක් අමනුස්ස දෝෂයක් තියෙනවා නම් ගෙදර දෝෂයක් තියෙනවා නම් තමන්ට නිින්දයක් නැත්නම් තමන්ට නිින්ද අවශ්‍යයි. නිදාගන්න කලින් තමන් අනිවාර්යයෙන්ම නාලා පේවස්සලා පිරිසුදු වෙලා තමන් නිදාගන්න කොට්ට යටින් හෝ මෙට්ට යටින් සුදු ලුණු බිකි තුනක් ඒ වගේම කුරුඳු කැබැල්ලක්
කුරුඳු කැබල්ලක් ලුණු සුවල්පයක් මේක පොඩි මංජුසාවක් වගේ හදලා කහ පාට රෙදි කැබල්ලක් විය යුතුයි පිරිසුදු රෙදි කැබල්ලක් මේක ගැටයක් හරියාකාරව තනලා Taman නිදාගන්න කොට්ට යටින් හෝ මෙට්ට යටින් නිදාගන්න කලින් තියන්න තියලා Tamanගේ සිත සුවපත් කරලා නිදාගන්න Tamanට අනිවාර්යෙන් නිින්ද ලැබෙනවා දෝසාන්දාකර ළඟට එන්න බෑ ඒක පුරාණේ පොස්කොළ පොත්වලින් ඍෂිවරුන්ගේ දීපු දායාදයක් ඕකේ මෙදී කරලා බලන්න අනිවාර්යෙන් සත්‍ය ප්‍රතිඵල තියෙනවා ඒ දෝසාන්දාකාර තමන්ගේ නිවසේ තියෙනවා නම් තමන් ළඟට සැරිසරන්න බැරි ලොකු බලගතු කෙන් ක්‍රමයක් ඒක ඔව් ඇත්තෙන්ම අද අපි ධනලාභ පිළිබඳව කතා බහ කරද්දී ගුරුනාස්සේ සුවිශේෂී කාරණාවක්ද කියන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔබතුමන් ගාව තියෙනවා සුවිශේෂී වූ යන්ත්‍රයක් නිවසට තමන්ගේ ව්‍යාපාර ස්ථානයට ධනලාභ කැඳවාගෙන එන්නට අපි ඒ පිළිබඳවත් කතා කරමු මේ දින්නේ යන්ත්‍රය මේක මේ රාමු කරලා තියෙන්නේ තමන්ගේ නිවසේ ඉදිරිපිට හෝ තමන් වෙළඳ ව්‍යාපාර ස්ථානයක් තියෙනවා නම් එතන එල්ල ගන්න පුළුවන් මේක ධනකේශ්වරී යන්ත්‍රය මහත්තයා මේ යන්ත්‍රය එල්ලුවාට මදි මේ යන්ත්‍රය එල්ලලා නිකන් උඩ බලන් හිටියට හරියන්නේ නැහැ මේකට උදේ හවස අනිවාර්යෙන්ම සුවඳ දුම් අල්ලන්න ඕනේ මේකට සුවඳ දුම් අල්ලලා මේක නිරන්තරයෙන්ම දේව බැල්ම වැටෙන්න සුදුසු වාතාවරණයක් අපි සලසන්න ඕනේ සමහර ගොඩාක් දිනේ මේක අරන් ගියාට පස්සේ මේ අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තමයි මේකට අනිවාර්යෙන්ම සුවඳ දුම් ආලේප අල්ලන්න ඕන උදේට හවසට තමන් තියෙන ස්ථානේ කොතන වුණත් කමන්නේ නිවස ඉදිරිපිට හෝ වෙළඳ ව්‍යාපාරය කරන ස්ථානේ තියලා මේක උදේට හවසට දුම් අල්ලන්න අනිවාර්යෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා ඒක ඒකාන්තයි සත්‍යයි ඔව් ඉතින් මේ යන්ත්‍රය ගැන කතා කරද්දී ලාංකික කෙනෙක්ට නම් ওই යන්ත්‍රය ඇවිල්ලා ඔබතුමන්ව හමු වෙලා අරගෙන යෑමේ හැකියාවක් තියෙනවා නමුත් විදේශගත වෙන්න කෙනෙක්ට ওই යන්ත්‍රය ලබා ගැනීමට අවශ්‍ය නම් උඹට ගැටලුවක් ඉදිරිපත් වෙන්නට පුළුවන් කොහොමද අපි මේක ලබා ගන්න කියලා. ඇත්තටම විදේශගත කෙනෙක් මේක අවශ්‍යතාවයක් වුණත් කොහොමද ඔබතුමන් ඕක ලබා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද විදේශගත කෙනෙක්ට ඕක ගෙනලා එල්ලුවොත් ප්‍රතිඵල තියෙනවද කොහොමද තත්වේ? අනිවාර්යෙන්ම මහත්ත තමන්ගේ නිවස හෝ තමන්ගේ ඉන්න කාමරේ හෝ එතන පිරිසුදු ඇති පිරිසිදුව තියෙන තැනක් වෙන්න ඕනේ එතන හරියාකාරව මම අර කලින් කිව්වාගේ සුවඳ ආලේප උදේට හවසට Tamanට අල්ලන්න පුළුවන් නම් එතන හරියාකාරව ප්‍රතිඵලයක් නියත වශයෙන්ම ගන්න පුළුවන් දෙස් විදෙස් කියලා නැහැ හැම කෙනාටම මට මේක සපයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒක නිසා Tamanට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඒකාන්තයෙන්ම ඔව් ඉතින් ඔන්න නිවසේ බලාගෙන කෙනෙක් ඉන්නා නම් ඔබට හැකියාව තියෙනවා තිරේ දිශන අංකයට දුරකථන ඇමතුමක් දීලා මෙතුමන්ගේ ඒ යන්ත්‍රය ලබා ගැනීමටත් ඔබ විදේශගත වෙලා හිටියත් ප්‍රශ්නයක් නැහැ ඔබට හැකියාව තියෙනවා මේ යන්ත්‍රය ලබා ගන්න. ඉතින් දුරකථන ඇමතුමක් දෙන්න. ඒ වගේම තමයි තිලකරත්න ගුරුන්නාන්සි කිව්වහම බොහෝ දෙනෙක් අපේ කමෙන්ට් සෙක්ෂන් එකෙත් අපිට පේන දෙයක් තමයි ඔබතුමා දෙයක් කළොත් ඒක බොහොම සත්‍යයි. ඒ හැම දෙයක්ම හරි ගියා කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට වැටලා තියෙනවා. ඒ හරහා අපි ඔබතුමන්ගේ වැඩ කරුණු කාරණා පිළිබඳව අපි දැනගන්න ඉතින් ඔබතුමා ගාවට කෙනෙක් එනවා නම් ඇත්තටම මොන මොන වගේ කරුණු කාරණා සම්බන්ධවද පැමිණිය හැකි බොහෝ දෙනෙක් දන්නවා. නමුත් අපි කෙටියෙන් මතක් කරමු. දේවාලයක් පැත්තෙන් යම්කිසි කටයුත්තකට කරනවා නම් මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ සියලුම කටයුත්තක් මගේ දේවස්ථානයෙන් කරගන්න පුළුවන්. හැර ගියෙක් ඉන්නවා නම් ගෙන්න ගැනීමේ කටයුත්තක් ඒ වගේම තමයි ග්‍රහපල උපද්දව තියෙනවා නම් ඒ කෙනාට යන්ත්‍රයක් සකසගන්න ඒ වගේම තමයි සතුරන් මිතුරු කරන්නට ඒ වගේම තමයි තමන්ගේ ආදරවන්තයා ආදරවන්තිය වෙනස් වෙලා ඉන්නවා නම් තමන්ට එපා වෙලා ඉන්නවා නම් නැවත එයා ළඟා කරගන්නට ඒ වගේම තමයි අනවිනයක් කොඩිවිනයක් කූණියමක් බන්ධනයක් කිරිපැන්නුමක් වැල්පැන්නුමක් රූපකඩු ගැසීමක් ආසිරත් කිරීමක් පඩු හිර කිරීමක් යම්කිසි දේවසාපයක් කියලා බෙල තියෙනවා නම් ඒ දේවල් කපා කොටා ගන්න අනවින ඉවත් කරගන්න දෝසාන්දාකාර ඉවත් කරගන්න ඒ සියලුම කටයුතු මේ දේවාලේ මාර්ගයෙන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා එතකොට විදේශගතව කෙනෙක් ඉන්නා නම් මොන මොන වගේ කරුණු කාරණා සම්බන්ධව දුරකථන ඇමතුමක් කරා උන්ට පැමිණීමේ හැකියාවක් නැහැ කරගන්නට හැකියාව තියෙන්නේ. ඒ සියලුම කටයුත්තකට මහත්තයා මට කතා කරලා විශ්වාසය තහවුරු කරලා මගෙන් පිහිටක් සරණක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔව් ඉතින් අද දවසේදී අපි වැඩසටහනෙන් ආවේ රඹුක්කන්ට තිලකරත්න ගුරුනාන්සෙත් එක තමයි මේ වටිනා වැඩසටහන අද දවසේදී අපි සිදු කරමින් සිටියේ. ඉතින් මෙවැනි වටිනා කරුණු කාරණා අපත් සමග බෙදා හදා ගැනීම පිළිබඳව බෙහෙණි සිද්ධාන්ත වෙන අයිබන් කියලා අද වැඩසටහනේ ඔබතුමන්ට සමුදෙනවා. ආයිබෝ වේවා. ඉතින් නිවසට ධනය කියන්නේ බොහොම වටින දෙයක්.
අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ අපි කාලය කැප කරන්නේ මේ හැම දෙයක්ම අපි කරන්නේ ධනෙ සොයා ගන්නවා. ඉතින් ඔබට හැකියාව තියෙනවා මේ යන්ත්‍රය මිලදීගෙන ඔබගේ නිවසේ ව්‍යාපාර ස්ථානයේ ධනය වැඩි කර ගැනීමටත් ඔන්න අවස්ථාව තියෙන එකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් දිගටම අපේ YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න කියන ඒ මතක් කිරීමත් කරන ගමන් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මේ වැනි වටිනා videos රාශියක් අපේ නාලිකාවේ තියෙනවා. ඒවා නරඹන්න කියලාත් අපි ඉල්ලීමක් කරනවා. එහෙනම් ප්‍රාර්ථනා කරනම් සියලුම දෙනාට නිරෝගිමත් අනාගතයක් වන්නට.